වාක්‍ය දෙකක් එකට එකතු කරලා තනි වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන මීට කලින් පාඩම් කීපයකින්ම අපි ඔබට උගන්වලා තියෙනවා. මේ පාඩම් කීපයම එකට එකතු කරලා තනි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන එක තමයි මේ වීඩියෝ එකෙන් සිද්ධ වෙන්නේ. මෙහෙම කරාම මේ පාඩම් වෙන වෙනම ඉගෙන ගත්තා වගේම තනිවම එකට සාරාංශයක් වශයෙන් ඉගෙන ගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. එතකොට මේ එක එක වචනය හරි තැන නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එකයි සංසන්දනාත්මකව මේ එක එක වචනේ තියෙන වෙනස්කම් මොනවද කියන එක ගැනයි අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වේවි. During and while මේ දෙකටම තියෙන එකම තේරුමක්. ඒ තේරුම තමයි අතරතුරේ කියන තේරුම. ඔයාලා දැකලා ඇති ඉංග්‍රීසි වාක්‍යවල භාවිතා වෙනවා ඩියුරින් සහ වයිල් කියන වචන දෙක. හැබැයි මේ දෙක පාවිච්චි කිරීමේදී ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස දන්නේ නැතුව හරියට මේ වචන දෙක පාවිච්චි වෙන්න ඕනේ කොයි වෙලාවේදීද කොයි ස්ථානයේදීද කියලා අපිට තෝරගන්න බෑ. මේ පාඩම යටතේ කතා කරන්නේ අපි මෙන්න මේ වෙනස මොකක්ද කියලා. ඉස්සෙල්ලාම අපි කතා කරමු වයිල් කියන එක පාවිච්චි වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. එක් ක්‍රියාවක් සිදුවන අතරතුරේ සිදුවෙන තවත් ක්‍රියාවක් විස්තර කිරීමට තමයි අපි වයිල් කියන වචනේ පාවිච්චි කරන්නේ. සරලව කිව්වොත් ක්‍රියාවන් දෙකක් එකවර සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවන් දෙක එකට කරලා එක වාක්‍යයක් හදන්න අපි වයිල් කියන එක පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි ඩියුරින්. විශේෂ කාලයක් අතරතුරේදී සිදුවෙන තවත් ක්‍රියාවක් විස්තර කිරීමට තමයි අපි ඩියුරින් කියන එක පාවිච්චි කරන්නේ. දැන් මොකක්ද මේ විශේෂිත කාලයක් කියලා කියන්නේ? මම උදාහරණ වලින් දුන්නොත් ඉන්ටර්වල් ටයිම් එක, ක්‍රිස්මස් ටයිම් එක, සිංහල හින්දු අලුත් අවුරුදු ටයිම් පීරියඩ් එක, දීපාවලි ටයිම් පීරියඩ් එක. එහෙම නැත්නම් අපි ඉස්කෝලේ විෂයන් ටික ගත්තොත් සයන්ස් පීරියඩ් එක, මැක්ස් පීරියඩ් එක, මෙන්න මේ වගේ විශේෂිත කාල පරිච්ඡේදයක් ඇතුළේදී සිද්ධ වෙන වීමක් ගැන කතා කරන්නත් අපි පාවිච්චි කරනවා ඩියුරින් කියන වචනය. අපි මේක වාක්‍ය වලින් පැහැදිලි කරගන්න බලමු. While I was reading a book, mother gave me a call. මම පොතක් කියවන අතරතුරේ අම්මා මට ඇමතුමක් දුන්නා. දැන් මෙතන පැහැදිලිව බලාගන්න පුළුවන් ඔයාලට ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි ක්‍රියාව තමයි I was reading a book. දෙවෙනි ක්‍රියාව තමයි mother gave me a call. මොකක්ද මේ දෙකෙන් ඉස්සෙල්ල සිද්ධ වෙච්ච ක්‍රියාව? I was reading a book කියන ක්‍රියාව තමයි ඉස්සෙල්ල සිද්ධ වුනේ. මේක සිද්ධ වෙන අතරතුරේ තවත් ක්‍රියාවක් සිද්ධ වුණා. ඒ ක්‍රියාව තමයි mother gave me a call කියන ක්‍රියාව. දැන් කොහොම හරි ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙලා තියෙන නිසා මේ ක්‍රියාවන් දෙක එකට කරලා මම එක වාක්‍යයක් හදලා තියෙනවා. ඒ සඳහා මම පාවිච්චි කරේ while කියන වචනය. While I was reading a book, mother gave me a call. දෙවෙනි වාක්‍යය තමයි during the interval time mother gave me a call. විවේක කාලය අතරතුරේ අම්මා මට ඇමතුමක් දුන්නා. දැන් මෙතන තියෙන්නේ එකම එක ක්‍රියාවයි. mother gave me a call කියන ක්‍රියාව විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රියාව සිද්ධ වුණේ විශේෂ කාල පරිච්ඡේදයක් අතරතුරේදී. මොකක්ද මේ කාල පරිච්ඡේදය? interval time කියන කාලය. මෙන්න මේ විශේෂිත කාල පරිච්ඡේදයක් අතරතුරේ මේක සිද්ධ වෙච්ච නිසා ඒ ගැන විස්තර කරන්න මම ඩියුරින් කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඩියුරින් ది ඉන්ටර්වල් ටයිම් mother gave me a call. While I cook, I teach my children some poems. මම යන අතරතුරේ මගේ ළමයින්ට සමහර කවි උගන්වනවා. මෙතනත් ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. එකක් I cook, අනෙත් එක I teach my children. මේ දෙකෙන් ඉස්සෙල්ල සිද්ධ වෙන්නේ I cook කියන ක්‍රියාව. ඒ ක්‍රියාව සිද්ධ වෙන අතරතුරේ තවත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාව තමයි I teach my children. ක්‍රියාවන් දෙකක් එකට සිද්ධ වෙනවා. මේ දෙක එකතු කරලා තනි වාක්‍යයක් හදන්න මම while කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. While I cook, I teach my children some poems. ඊළඟ එක තමයි during the school time I teach children. පාසල් වේලාව අතරතුරේ මම ළමයින්ට උගන්වනවා. මෙතන තියෙන්නේ එකම එක ක්‍රියාවයි. I teach children කියන ක්‍රියාව විතරයි තියෙන්නේ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ විශේෂිත කාලයක් තුල. school time කියන කාලය තුල තමයි සිද්ධ වෙන්නේ. මේ වගේ විශේෂිත කාලයක් ඇතුළතදී සිද්ධ වෙන ක්‍රියාවක් විස්තර කරන්නේ කොහොමද අපි? during කියන වචනේ පාවිච්චි කළා. ඒ නිසා during the school time I teach children කියලා මම මෙතන ලියලා තියෙනවා. දැන් මේ ඩියුරින් එකයි වයිල් එකයි පාවිච්චි කරන තවත් ලේසි විදියක් මම ඔයාලට කියලා දෙන්නම්.
හැම වෙලේම ඩියුරින් කියන වචනයට පිටිපස්සෙන් එන්නේ මොකක් නමුත් විශේෂිත කාල පරිච්ඡේදයක්. වයිල් කියන වචනයට පිටිපස්සෙන් හැම වෙලේම එන්නේ මොකක් හරි ක්‍රියාවක්. අපි එක මේ විදිහට තේරුම් ගමු. While children eat, parents pack the things. ළමයි කෑම කන අතරතුරේ දෙමව්පියෝ බඩු ටික පැක් කරා. මේ බලන්න while කියන එකට පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන වචනේ මොකක්ද? Children eat. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක්. මෙන්න මේ children eat කියන ක්‍රියාව සිද්ධ වෙන අතරතුරේ දෙමව්පියෝ බඩු පැක් කරා. Parents pack the things. ක්‍රියාවන් දෙකක් එකට සිද්ධ වුණා. ඒ දෙක එකතු කරලා තනි වාක්‍යයක් හැදුවා while කියන එක පාවිච්චි කරලා. ඊළඟ වාක්‍ය තමයි during the lunch time parents pack the things. දවල් කෑම වෙලාව අතරතුරේ දෙමව්පියෝ බඩු ටික පැක් කරා. බලන්න during කියන එකට පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියලා. lunch time විශේෂිත කාල පරිච්ඡේදයක් නේද ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ කාල පරිච්ඡේදයේ ඇතුළතදී සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි අපි විස්තර කරන්නේ. මෙන්න මේ නිසා මම during කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ වාක්‍ය තමයි while she was driving a boy across the road. මෙතන ක්‍රියාවන් දෙකක් තියෙනවා. she was driving a boy across the road. එකක් සිද්ධ වෙන අතරතුරේ තවත් එකක් සිද්ධ වුණා. මේ නිසා මේ දෙක සම්බන්ධ කරලා තියෙනවා මම while කියන වචනේ. දැන් බලන්න while එකට පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියලා. she was driving. while එකට පිටිපස්සේ ඇවිල්ලා තියෙන්නේ යම්කිසි ක්‍රියාවක්. during the rain a boy crossed the road. වැස්ස අතරතුරේ ළමයෙක් පාර පැන්නා. මෙතන එක්තරා විශේෂිත කාලයක් තියෙනවා. rain වැස්ස. ඒ කියන්නේ වැස්ස සහිත කාලගුණයක් තියෙන කාල පරිච්ඡේදයක් ගැන කියන්නේ. එන්නේ කාල පරිච්ඡේදයේදී ඇතුළතදී තමයි තවත් ක්‍රියාවක් උනේ. මෙන්න මේ හේතුව නිසා මම during කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට during කියන එකට පිටිපස්සේ තියෙන්නේ rain කියන විශේෂිත කාල පරිච්ඡේදයයි. While she goes to the work, every day a boy comes to meet her. අය වැඩට යන අතරතුරේ හැමදාම පිරිමි ළමෙක් එනවා අයව මුණගැහෙන්න. දැන් while කියන එක මෙතනදී පාවිච්චි වෙලා තියෙන්නේ ඇයි ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. අය වැඩට යන අතරතුරේදී සිද්ධ වෙනවා තවත් ක්‍රියාවක්. පිරිමි ළමෙක් අයව මුණගැහෙන්න එන එක. මේ ක්‍රියාවන් දෙක සම්බන්ධ කරන්න while කියන එක මම මෙතන පාවිච්චි කරලා තියෙනවා. දැන් බලන්න මෙතනදි ඔයාලට තවත් ප්‍රශ්නයක් එනවා ඇයි මම goes කියලා පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඔයාලට මතක ඇති simple present ගැන මම උගන්වන වීඩියෝ එකේදී කිව්වා කවුරු හරි කෙනෙක් පුරුද්දක් විදිහට කරන වැඩ ගැන කතා කරද්දී තමයි අපි simple present පාවිච්චි කරන්නේ. එතකොට he she it එක ක්‍රියාපදයට SES කියන අකුරු එකතු වෙනවා කියලා. අපේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට තේරේ ඇයි මම මෙතන she goes කියලා පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඊළඟ වාක්‍ය තමයි during the working hours a boy comes to meet her. වැඩ කරන වෙලාව අතරතුරේදී එක පිරිමි ළමයෙක් එනවා ඇයව මුණගැහෙන්න. දැන් මෙතන විශේෂිත කාල පරිච්ඡේදයක් තියෙනවා the working hours කියලා. මෙන්න මේ කාල පරිච්ඡේදයේ අතරතුරේදී වෙන ක්‍රියාවක් සිද්ධ වෙන නිසා during කියන එක පාවිච්චි කරලා තියෙනවා මම මේ වාක්‍ය නිර්මාණය කරන්න. මම මෙතන දීලා තියෙනවා fill in the blanks activity ටිකක්. මෙන්න මේක කරමු ඔයාලා මාත් එක්කම. එතකොට මේක තවදුරටත් පැහැදිලි වෙයි. A blank I was cooking visitors came home. මෙතන තියෙන ක්‍රියාවන් දෙකක්. I was cooking කියන එකයි visitors came home කියන එකයි. එහෙනම් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ while කියන වචනේ මෙතනට. While I was cooking visitors came home. දෙවෙනි වාක්‍යය තමයි a blank the Christmas time I can sell a lot of toys. මෙතන විශේෂිත කාල පරිච්ඡේදයක් තියෙනවා. The Christmas time කියන එක තමයි විශේෂිත කාල පරිච්ඡේදය. එහෙනම් during the Christmas time I can sell a lot of toys. A blank the science period I couldn't give the answers. During the science period I couldn't give the answers. A blank she sings we clap for her. While she sings we clap for her.
මෙන්න මේ පාඩමෙන් දැන් ඔයාලට සාරාංශයක් විදිහට මම පොඩි විස්තර කිරීමක් කරත් ඔයාලා ඩියුරින් කියන එක පාවිච්චි කරන්නේ යම්කිසි විශේෂිත කාලයක් අතරතුරේදී සිදුවෙච්ච ක්‍රියාවක් විස්තර කරන්න. while කියන එක ඔයාලා පාවිච්චි කරන්න ඕනේ යම්කිසි ක්‍රියාවක් සිදුවෙන අතරතුරේ සිදුවෙන වෙනත් ක්‍රියාවක් ගැන විස්තර කරන්න. එහෙම වුණත් although, though, even though අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී සාමාන්‍යයෙන් කතා කරනවා නේද මේ වගේ දේවල්. එහෙම වුණත් මම ඒ දේ කළා. ඒ වගේ තත්ත්වයක් තිබ්බ වුණත් එයා හරියටම ඒ වැඩේ කරා. මෙන්න මේ වගේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා තමයි මේ පාඩම යටතේදී අපි කතා කරන්නේ. මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න ප්‍රධානම වචන තුනක් තියෙනවා. although, though, even though. හැබැයි මෙතන ඔයාලට බලාගන්න පුළුවන් මේ මම මේ වචන තුන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ although, though එක් කොටසක් විදිහටත් even though කියන වචනේ වෙනමත් මං වෙන් කරලා තියෙනවා. මොකක්ද මේකට හේතුව? දැන් although කියන එකයි though කියන එකයි මෙන්න මේ වචන දෙකෙන් කැමති එක වචනයක් ඔයාලට තෝරගන්න පුළුවන් වාක්‍ය නිර්මාණය කිරීමේදී. මම නම් although කියන වචනේ තෝරගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මොකද ඉස්සරහට මේ පාඩම් කරගෙන යද්දී ඔයාලට තේරෙයි අපි තව කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් එක දිගට කතා කරද්දී මේ though කියන වචනය අපිට ඉක්මනට කියවෙන්නේ නැහැ. හැබැයි although කියන වචනය අපිට ටක් කළා කියවන්න පුළුවන්. එන්නේ ඒ හේතුව නිසා although කියන වචනේ තමයි මම පුරුදු වෙලා ඉන්නේ වාක්‍ය නිර්මාණය කිරීමේදී පාවිච්චි කරන්න. හැබැයි එහෙම නිර්මාණය කරන වාක්‍යම though කියන වචනය දාලා නිර්මාණය කරත් ඒකේ වැරද්දක් නැහැ. ඊළඟට even though කියන වචනය යොදලා නිර්මාණය කරන වාක්‍යවල පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස්කම් ටික මොනවද කියලා දැන් අපි කතා කරමු. although කියන වචනය අපි පාවිච්චි කරන්නේ සරලව යමක් පැහැදිලි කිරීමේදී. ඒ කියන්නේ අපිට සරල තේරුම් තියෙන වාක්‍ය මේ විදිහට කියන්න පුළුවන්. වැස්ස තිබුණා වුණත් එයා එළියට ගිහලා සෙල්ලම් කරා. එයාට අසනීපයක් තිබ්බ වුණත් එයා පාඩම් කරා. මෙන්න මේ වගේ සරලව යමක් පැහැදිලි කරනකොට අපිට although කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි even though කියන වචන අපි පාවිච්චි කරන්නේ තදින් යමක් පැහැදිලි කරනකොට. කෙනෙක්ට දරුණු රෝගයක් තියෙනවා. එන්නේ රෝගේ තිබ්බත් එයා හොඳට එක්සෑම් එකකට මුහුණ දෙනවා. මෙන්න මේ වගේ වෙලාවක අපිට even though කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දරුණුම රෝග තත්ත්වයක් තිබියදී වුණත් එයා හොඳින් එක්සෑම් එකකට මුහුණ දුන්නා කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ දේවල් තදින් අපි පැහැදිලි කරන්නේ තව කෙනෙක්ට. අන්න ඒ වගේ වෙලාවට අපිට even though කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක වාක්‍ය වලින් තේරුම් ගමු. although කියන එක අපි පාවිච්චි කරන්නේ සරලව යමක් පැහැදිලි කරන්න. මෙතන දීලා තියෙනවා මම වාක්‍ය ටිකක්. although she scolded me I told the truth. ඇය මට බැන්නා ඒ වුණත් මම ඇත්ත කිව්වා. දැන් although කියන එකේ තේරුම තමයි ඒ වුණත් කියන එක. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා එයා මට බැනලා තියෙනවා. ඒ වුණත් මම ඇත්ත කියලා තියෙනවා. මෙන්න මේ වාක්‍ය බලන්න ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. she scolded me I told the truth. හැබැයි මේ ක්‍රියාවන් දෙකම මම ලස්සන්ට එක වාක්‍යයක් විදිහට කියලා තියෙනවා although කියන එක පාවිච්චි කරලා. ඊළඟ වාක්‍ය තමයි although he is sick he is trying to study. ඔව් අසනීපෙන් වුණත් ඔහු උත්සාහ කරනවා පාඩම් කරන්න. මෙතනත් ක්‍රියාවන් දෙකක් තියෙනවා. ඔහු අසනීපෙන් ඉන්නවා ඒ වුණාට ඔහු උත්සාහ කරමින් ඉන්නවා පාඩම් කරන්න. මේ වාක්‍ය දෙකම එකට කරලා තියෙනවා මම although කියන වචනය පාවිච්චි කළා. ඒ වචනේ තේරුම තමයි වුණත් කියන එක. දැන් තව දෙයක් මට මෙතනදී ඔයාලට කියන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවන් දෙක සහිත වාක්‍ය දෙක වෙන් කරන්න මම කමාවක් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා ලියනවා නම් මේ විදිහට කමාවක් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ස්පෝකන් ඉංග්ලිෂ් වලදී මේ කමාව කියන එක ඔයාලගේ ඔළුවේ ඒ තරම්ම මතක තියාගන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලට මෙතනදී තව ප්‍රශ්නයක් එනවා. මේ although කියන එක පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක ඉදිරියෙන් විතරද කියලා. නෑ, එහෙම එකක් නෑ. බලන්න මේ උදාහරණ ටික. I got two skirts although I have 1000 rupee. මම සායවල් දෙකක්ම ගත්තා. මගේ අතේ තිබ්බේ රුපියල් 1000ක් වුණත්. ඊළඟ උදාහරණය තමයි teacher teaches me although I am a weak student. ගුරුතුමී මට උගන්වනවා මම දුර්වල ළමයෙක් වුණත්.
දැන් මෙතනදි මම although කියන එක පාවිච්චි කරලා තියෙන්නේ වාක්‍ය දෙක මැදට. ඒ කියන්නේ ක්‍රියාවන් දෙකක් තියෙන වාක්‍ය දෙකක් තියෙනවා. මේ වාක්‍ය දෙක මැදට although කියන එක යොදලා මම මේ වාක්‍ය දෙක එක වාක්‍යයක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි බලමු even though කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. තදින් යමක් පැහැදිලි කිරීමේදී තමයි අපි even though කියන එක පාවිච්චි කරන්නේ. Even though he was born in a poor family, he became a rich person. ඔහු දුප්පත් පවුලක ඉපදුනා වුණත් ඔහු පෝසත් මිනිසෙක් වුණා. දැන් මෙතනදි කාගේ හරි ලොකු ධෛර්යයක් ගැනනේ අපි කතා කරන්නේ. අන්න ඒ වගේ වෙලාවක අපිට even though කියන එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මෙතනත් ක්‍රියාවන් දෙකක් වෙලා තියෙනවා. ඔහු දුප්පත් පවුලක ඉපදීම සහ ඔහු පෝසතෙක් වීම. He was born in a poor family, he became a rich person. දැන් මේ වාක්‍ය දෙකම එකට කරලා මම even though එක පාවිච්චි කරලා තනි වාක්‍යයක් නිර්මාණය කරා. ඊළඟ එක තමයි even though she hasn't her legs, she plays badminton. ඇයට කකුල් දෙක නැතිව වුණත් ඇය badminton ක්‍රීඩා කරනවා. මේක ලේසි නෑනේ. කකුල් දෙකක් තියෙන අපිට වුණත් සමහර වෙලාවට හොඳින් ක්‍රීඩා කරන්න බෑ badminton. හැබැයි කකුල් දෙකක් නැතිව ඇය ලස්සනට badminton ක්‍රීඩාව කරනවා. එතකොට මෙතනදීත් කාගේ හරි දැඩි කැපවීමක් ගැන තමයි කතා කරන්නේ. අන්න ඒ වගේ වෙලාවලට ඔයා පාවිච්චි කරන්න ඕනේ even though කියන වචනය. මෙතනදීත් even though කියන එක පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යවල ඉදිරියට විතරක් නෙමෙයි. වාක්‍ය දෙක අතරටත් අපිට even though කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න. She looked after her baby even though she didn't have a job. ඇය දරුවාව බලාගත්තා ඇයට රැකියාවක් නැතිව වුණත්. මේ කාර්ය ලේසි කාර්යයක් නෙමේ. රස්සාවක් නැතුව කවුරු හරි කාන්තාවක් තමන්ගේ දරුවාව රැක බලාගෙන තියෙනවා. මෙන්න මේ කැපවීම ගැන අපිට කතා කරන්න පුළුවන් even though කියන වචනය පාවිච්චි කරලා. ඊළඟ වාක්‍ය තමයි soldiers help them even though they killed their parents. හමුදා නිලධාරීන් ඒ අයට උදව් කළා ඒ අය ඔවුන්ගේ දෙමව්පියන් මරා දැම්මා වුණත්. ඔවුන්ගේ දෙමව්පියන්ව මරලා තියෙද්දි පවා ඔවුන්ට උදව් කිරීම ලේසි කටයුත්තක් නෙමේ. මෙන්න මේක අමාරු කටයුත්තක්. මේක අපි දැඩිව තව කෙනෙක්ට පැහැදිලි කරන දෙයක්. එන්නේ ඒ හේතුව නිසා අපිට even though කියන එක පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. ඔයාලා මේ පාඩම ඇතුළේදි මතක තියාගන්න ඕනේ වැදගත්ම කරුණු දෙක තමයි although කියන එකයි even though කියන එකයි දෙකේම තේරුම එහෙම වුණත් කියන එක. සරල දෙයක් පැහැදිලි කරනවා නම් අපි although කියන එකක්, දැඩිව දෙයක් අපි පැහැදිලි කරනවා නම් even though කියන එකත් අපි පාවිච්චි කරනවා කියන එක. එහෙම වුණා නම් මෙහෙම වෙයි. If අපි සාමාන්‍ය වෙන කෙනෙක් එක්ක කතා කරනකොට කියනවා නේද, ඔයා දැන් මේ වගේ කරොත් අනාගතයේදී වාට මේ වගේ කෙනෙක් වෙන්න ලැබෙයි කියලා. එහෙම නැත්නම් ඉස්සර ඔයා මේ වගේ කරලා තිබ්බනම් දැන් වාට මෙහෙම වෙන්නේ නැහනේ. මෙන්න මේ වගේ දේවල් කතා කරද්දී අපි භාවිතා කරන්නේ if කියන වචනේ. දැන් if කියන එකට අර්ථයන් දෙකක් තියෙනවා. නම් කියන අර්ථයයි hot කියන අර්ථයයි. මේක කොටස් දෙකක් යටතේ කතා කරොත් අපිට ගොඩක් ලේසි තේරුම් ගන්න. එක විදිහක් තමයි මේ if කියන එක අපි පාවිච්චි කරන දැන් මෙහෙම වුණොත් අනාගතේ මෙහෙම වෙයි කියන අර්ථයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මං කිව්වොත් ඔයා දැන් පාඩම් කරොත් අනාගතේදී ඔයාලා විභාගෙ පාස් වෙන්න පුළුවන් වෙයි කියලා අපි කියනවා. ඊළඟ කොටස තමයි ඉස්සර මෙහෙම වුණා නම් ඉස්සර මෙහෙම වෙන්නත් ඉඩ තිබ්බා කියන තේරුම. ඒ කියන්නේ ඔයා කියනවා කාට හරි ඔයා ඉස්සර හොඳට පාඩම් කරලා තිබ්බනම් ඔයාට හොඳට රස්සාවක් ගන්න තිබ්බනේ. මෙන්න මේ වගේ දේවල්. අපි මේක උදාහරණයක් කතා කරලා බලමු. ඉස්සෙල්ලම මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ දැන් මෙහෙම වුණොත් අනාගතේ මෙහෙම වෙයි කියලා අපි කතා කරන දේවල් ගැන. අපිට ප්‍රසන්ට් වර්බ් එකක් එක්ක, ඒ කියන්නේ ප්‍රසන්ට් වර්බ් එකක් අඩංගු වාක්‍යයක් එක්ක, එහෙම නැත්නම් සිම්පල් ප්‍රසන්ට්, ප්‍රසන්ට් කන්ටිනියුස් වගේ වාක්‍යත් එක්ක ෆියුචර් වාක්‍ය එකතු කරලා, ෆියුචර් ටෙන්ස් වාක්‍ය එකතු කරලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් if භාවිතා කරගෙන. බලන්න පළවෙනි වාක්‍ය if you come I will show my garden. if you come කියලා කියන්නේ සිම්පල් ප්‍රසන්ට් වාක්‍යන්නේ you come කියලා කියනකොට අපිට ගන්න වෙන්නේ if you come ඔයා ආවොත් I will show my garden මම මගේ වත්ත පෙන්වන්නම්. I will show my garden කියනකොට ඒක
ෆියචර් ටෙන්ස් වලට අයිති වෙන කොටසක්. එතකොට ප්‍රසන්ට් සහ ෆියුචර් වාක්‍යයක් තමයි එකතු කරලා තියෙන්නේ. හැබැයි අපි වාක්‍ය දෙකේ මුලට if කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒකේ තේරුම මොකද්ද? ඔයා ආවොත් මම ඔයාට මගේ වත්ත පෙන්නන්නම්. ඊළඟ එක if they study hard they will pass the exam. ඔවුන් මහන්සි වෙලා වැඩ කළොත් ඔවුන්ට විභාගයේ පාස් වෙන්න පුළුවන් වේවි. ප්‍රසන්ට් වාක්‍යයක් එක ෆියුචර් වාක්‍යයක් එකතු කරලා තියෙනවා. If he talks, he will tell her the truth. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම පාවිච්චි කරලා තියෙන්නේ talks කියලා. ඇයි මම මෙතන talks කියලා පාවිච්චි කරලා තියෙන්නේ? ඔයාලට මතක ඇති අපේ simple present video එකේදී මම ඉගැන්නුවා he, she, it එක ක්‍රියාපදයට S form එක එකතු වෙන්න ඕනේ කියලා. දැන් මෙතන present වාක්‍යයක් එක්කනේ future වාක්‍යයක් අපි එකතු කරන්නේ. ඒ හේතුව නිසා මම if he talks කියලා පාවිච්චි කරලා තියෙනවා. ඔහු කතා කළහොත් එහෙම නැත්නම් ඔහු කතා කරානම් ඔහු ඇයට ඇත්ත කියයි. ඔහු කතා කළහොත් ඔහු ඇයට ඇත්ත කියයි. එහෙම නැත්නම් ඔහු කතා කරානම් ඔහු ඇයට ඇත්ත කියයි. If mother goes father will get angry. අම්මා ගියොත් තාත්තා කේන්ති ගනී. එහෙම නැත්නම් අම්මා ගියා නම් තාත්තා කේන්ති ගනී. මෙන්න මේ වගේ අර්ථයක් එන්නේ. if කියන එක පාවිච්චි වෙනවා එතකොට නම් කියන අර්ථෙනොත් hot කියන අර්ථෙනො. ඊට පස්සේ අපි බලමු දැන් මේ වාක්‍යවල negative form එකක් හදන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම negative form එකක් අපිට හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ගොඩාක් ලේසි. මොකද අපි present වාක්‍යයක් සහ future වාක්‍යයක් එකතු කරලානේ මේ තනි වාක්‍ය හැදුවේ. එතකොට ඔයාලා කැමති නම් present කොටස negative form එකෙන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් future කොටස negative form එකෙන් ලියන්න පුළුවන්. මම මෙතන පළවෙනි වාක්‍ය present කොටස තමයි negative form එකෙන් කියලා තියෙන්නේ. If you don't come now, I will kill you. ඔයා දැන් ආවෙ නැත්නම් මම ඔයාව මරනවා. ඊළඟ එක if she doesn't respect them I will not talk to her anymore. ඇය ඔවුන්ට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් මම තවදුරටත් ඇය එක්ක කතා කරන්නේ නැහැ. ඊළඟ වාක්‍ය if parents are not coming we will cancel the trip. දෙමව්පියෝ එන්නේ නැත්නම් මේ වෙනකොට ඒ කියන්නේ දෙමව්පියෝ එන ගමන් නෙමෙයි නම් ඉන්නේ අපි ට්‍රිප් එක කැන්සල් කරමු. ඇයි මම මෙතන දෙන ගමන් නෙමෙයි දින්නේ කියලා කිව්වේ? if parents are not coming අපි ing form එකක් එක්ක ආ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ present continuous. present continuous වාක්‍ය අපි පාවිච්චි කරන්නේ මේ මොහොතේ කරමින් සිටින දේවල් ගැන කතා කරන්නනේ. එතකොට if parents are not coming කියන්නේ දෙමව්පියෝ දැන් එන ගමන් නෙමෙයි ඉන්නේ. එහෙම දෙමව්පිය එන ගමන් ඉන්නේ නැත්තම් අපි ට්‍රිප් එක කැන්සල් කරමු කියලා තමයි කියන්නේ. දැන් ඔයාලා එතකොට කල්පනා කරයි මේ ප්‍රසන්ට් වාක්‍යයේ එකයි ෆියුචර් වාක්‍යයේ එකයි විතරද if කියන එක එකට කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. සමහර විශේෂ අවස්ථා තියෙනවා අපිට if කියන එක වෙනම විදිහකටත් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේ ඉරට යටින් මම දීලා තියෙන වාක්‍ය තුනක්. If he is talking now, we should not disturb him. දැන් මම මෙතන present continuous වාක්‍යයක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි future වාක්‍යයක් මම පාවිච්චි කරලා නැහැ. බලන්නකෝ if he is talking now කියන්නේ ඔහු දැන් කතා කරමින් සිටිනවා නම් ඒක present continuous වාක්‍යයක්. ඊළඟට මම දීලා තියෙන්නේ we should not disturb him. අපි ඔහුට කරදර කරන්න හොඳ නැහැ කියන එක. මේ වගේ දේවල් අපි කියනවානේ. එතකොට මෙතනදී අපිට ෆියුචර් ටෙන්ස් එකක් එකතු කරන්න බෑනේ. ඒ කියන්නේ වෙන විදිහේ ටෙන්ස් වර්ගයකට ඔයාලට කැමති නම් එකතු කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ප්‍රසන්ට් වාක්‍යයක් එක්ක ෆියුචර් වාක්‍යයක් එකතු වෙලා තමයි if කියන එකත් යොදාගෙන තනි වාක්‍යයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අවස්ථාවට අනුකූලව වෙන ටෙන්ස් වර්ගයක් ඔයාලට භාවිතා කරන්නත් පුළුවන්. දැන් ඇත්තටම should must කියන පාඩම මම කලින් කරලා තියෙනවානේ. ඒ should කියන එකයි must කියන එකයි භාවිතා කරලා හදන්න පුළුවන් වාක්‍ය වර්ගයක් තමයි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. ඊළඟ එක if they play we must improve our skill. මොකක් හරි ටීම් එක ප්ලේ කරනවා මොන හරි සෙල්ලමක්. එතකොට යාළට ආරංචියක් එනවා හොඳටම ටැලන්ට් තියෙන ටීම් එකක් යාළත් එක්ක ප්ලේ කරන්න එනවා කියලා. එහෙනම් ඒ වගේ වෙලාවකට මොකද කියන්නේ කෝච්? යාළා සෙල්ලම් කරනවා නම් අපි අපේ හැකියාවන් තව දියුණු කරගන්න ඕනි කියලා කියනවානේ. ආ එතකොට if they play කියන එක simple present වලින් මන් දීලා තියෙනවා we must improve our skill. must and should
පාවිච්චි කළ හදන වාක්‍යයක් මම මෙතනදී පාවිච්චි කළා තියෙනවා. එයා වාක්‍යයේ if she is a cruel girl we no need talk to her. If she is a cruel girl කියන්නේ ඒ කියන්නේ කාගේ හරි ක්වොලිටි එකක් නේ මම මෙතනදී කියලා තියෙන්නේ. ඇයගේ ගතිගුණයක් තමයි මම කියලා තියෙන්නේ. ඇය නපුරු නම් අපි ඇයත් එක්ක කතා කරන්න ඕනේ නෑ කියලා. ඒ කියන්නේ if කියන එක අවස්ථානුකූලව වෙන වෙන වාක්‍ය සඳහාත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක පැටලෙනවා වගේ නම් ඔයාලා ඉස්සෙල්ල සිංහලෙන් හිතන්න මොන වගේ වාක්‍යද අපි නම් කියන එක දාලා කියන්නේ කියලා. මම කෑවා නම්, මම බිව්වා නම්, එයා හොඳයි නම්, එයා මට ආදරේ නම්, මෙන්න මේ වාක්‍ය සිංහලෙන් හිතලා මේව හැමිට හැමිට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. එතකොට ඔයාලට ප්‍රැක්ටිස් එකක් එනවා if කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඊළඟට අපි කතා කරමු if කියන එක පාවිච්චි වෙන අනිත් ප්‍රධාන විදිය කොහොමද කියලා. ඉස්සර මෙහෙම වුණා නම් ඉස්සර මෙහෙම වෙන්නත් ඉඩ තිබ්බා. මේ සඳහා අපි ප්‍රධාන වාක්‍ය වර්ග දෙකක් පාවිච්චි කරනවා, past perfect සහ would have කියන එක. past perfect කියන්නේ ඔයාලට මතක ඇතිනේ had පාවිච්චි කළ වාක්‍ය නිර්මාණය කරන හැටි මම කියලා දුන්නා තිබුණා කියන අර්ථයෙන්. අන්න ඒ වාක්‍ය වර්ගයත් එක්ක would have කියන එක පාවිච්චි කරන්න ඕනේ. would have කියන එකත් එක්ක would have කියන එක වාක්‍යයේ යෙදෙනවා නම් අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ ක්‍රියාපදය past participle verb එකක්. දැන් මේ past participle verb කියන එක ඔයාලා මොකද්ද කියලා හිතුවොත් ඒ ගැන මම පැහැදිලි කරලා තියෙනවා අපේ කලින් present perfect සහ past perfect video වල. හරි, අපි බලමු මේක වාක්‍ය වලින් තේරුම් ගන්න කොහොමද කියලා. if you had asked money I would have given money. ඔයා සල්ලි ගැන මගෙන් අහලා තිබ්බනම් මම සල්ලි දෙන්න තිබ්බනේ ඔයාට. නිකන් හිතන්න ඔයාට මොකක් හරි සල්ලි හදිසියක් වෙලා තිබ්බා. ඔයා බැංකුවකින් ලෝන් එකක් ගත්තා. පස්සේ ඔයා හොඳටම සල්ලි තිනවාගේ යාළුවෙක් ගාවට ගිහිල්ලා කියනවා අපරාදේ මට ඔයාගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්න තිබ්බා, මම ඉක්මන් වෙලා බැංකුවෙන් සල්ලි ගත්තනේ කියලා. මේ වගේ වෙලාවට යාළුවා කියනවා අපරාදේ ඔයාට මගෙන් අහන්න තිබ්බනේ, ඔයා අහලා තිබ්බනම් මම ඔයාට සල්ලි දෙනවනේ. මෙන්න මේ තේරුම තමයි මෙතනදී කියලා තියෙන්නේ. if you had asked money ඔයා සල්ලි ගැන අහලා තිබ්බනම් I would have given money මම සල්ලි දීලා තියෙන්න තිබ්බා. ඊළඟ එක if she had talked the police would have known the truth. If she had talked, the police would have known the truth. නිකන් හිතන්න කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, හැබැයි මෙයා කටහඬ කිසිම දෙයක් කියන්නේ නැහැ. දැන් මේක බලාගෙන ඉඳලා අපිට පස්සේ කාලෙක කියන්න පුළුවන් එයා කතා කරලා තිබුණා නම් පොලිසිය ඇත්ත දැනගන්න ඉඩ තිබුණා කියලා. if she had talked කියන්නේ ඇය කතා කරලා තිබුණා නම්. had කියන එක අපි පාවිච්චි කරන්නේ කරලා තිබුණ වෙන කෙන කතා කරන්නනේ. එහෙනම් if she had talked කියන්නේ ඇය කතා කරලා තිබුණා නම්. the police would have known the truth කියන්නේ පොලිසිය ඇත්ත දැනගන්න ඉඩ තිබ්බා. ඊළඟ වාක්‍යය තමයි if his parents had given him love he would had look after them. දෙමෝපියන් විසින් ඔහුට ආදරය දීලා තිබුණා නම් ඔහු දෙමෝපියන්ව රැක බලා ගන්න තිබ්බා. if his parents had given ඒ කියන්නේ දෙමෝපිය ඔහුට දීලා තිබ්බනම් love ආදරය he would have looked after ඔහු රැක බලා ගන්න තිබුණා. හොඳට බලන්න දැන් I would have given would have known would have looked after. මම would have එක හැම වෙලේම පාවිච්චි කරලා තියෙන ක්‍රියාපදය past participle ක්‍රියාපදයක්. දැන් අපි බලමු මේකේ කොහොමද negative ස්වරූපය හදන්නේ නැත්නම් තැනි ස්වරූපය හදන්නේ කියලා. මෙතනත් අපි past perfect වාක්‍යයක් එක්ක would have යදුණු වාක්‍යයක් එකතු කරලානේ තනි වාක්‍යයක් හදලා තියෙන්නේ. මේ වගේ වෙලාවට ඔයාලට කැමති නම් past perfect යදුණු වාක්‍ය negative කරන්න පුළුවන්. එහෙම නැත්නම් would have යදුණු වාක්‍ය negative කරන්න පුළුවන්. ඒක ඔයාලට කිව යුතු දෙයෙහි අර්ථය අනුව වෙනස් වෙනවා. පළවෙනි වාක්‍ය if you hadn't asked it she would have given. ඔයා අහලා තිබුණේ නැත්නම් ඇය දෙන්න ඉඩ තිබුණා. ඔයා කාගෙන් හරි බල කරලා පොතක් ඉල්ලනවා. හැබැයි ඇය ඒ පොත දෙන්නේ නැහැ ඔයාට. ඒක බලාගෙන ඉඳලා පස්සේ වාගේ ආයුවේ කියන්න ඉඩ තියෙනවා. ඔයා ඒක ඇහුවේ නැත්නම් එයා දෙන්න ඉඩ තිබ්බනේ කියලා. if you hadn't asked කියන්නේ ඔයා අහලා තිබුණේ නැත්තම්. she would have given ඇය දෙන්න ඉඩ තිබුණා. ඊළඟට would have එකේ negative එක හදන්නේ කොහොමද? මම මෙතන red වලින් highlight කරලා තියෙනවා. would not have. would have කියන එක මැදට not දාලා තමයි අපි හදන්නේ would not have කියලා. if you hadn't looked after
ඔයා රැක බලාගත්තේ නැත්තම් ඇයව. If you hadn't looked after her, they would not have released you. ඔයා ඇයව රැක බලාගත්තේ නැත්තම් එයාලා ඔයාව නිදහස් කරන්නේ නැතිවේ. ගෘහ සේවයට ගිය කාන්තාවක් සුරක්ෂිතව ආව ලංකාවට ආව කියලා හිතන්නකෝ. ඒ වෙලාවට ඔයාලා කියනවා ඇය ගිහිලා රැකියාව කරපු ස්ථානයේ ගැහැණු දරුවෝ හොඳින් රැක බලාගත්තේ නැත්තම් එයාලා ඔයාව එවන් නැති වෙන්න ඉඩ තිබ්බා කියලා. කොහොමද අපි එක කියන්නේ? If you hadn't looked after her, hadn't looked after කියන්නේ රැක බලාගෙන නොතිබුණා නම් they would not have released. එයාලා ඔයාව නිදහස් නොකරන්නට ඉඩ තිබුණා. මම යනකොට මම යන අතරතුරේදී මේ දෙක ටිකක් සමානයි වගේ නේද? ඒත් පාවිච්චි කිරීමේදී පොඩි වෙනසක් තියෙනවා ඇත්තටම. When vs while අපි කලින්ම කතා කරලා තියෙනවා while කියන වචනේ අපි කොහොමද පාවිච්චි කරන්නේ වාක්‍ය ඇතුළතදී කියලා. හැබැයි when කියන එක අපි කතා කරේ නැහැ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් මේ when කියන එකයි while කියන එකයි ගොඩාක් වෙලාවට ඉංග්‍රීසි වාක්‍යවල යෙදීමේදී ගොඩක් අයට පැටලෙනවා නිවැරදි තැන කොහොමද යොදන්නේ කියන එක. ඒක ගැන තමයි මේ පාඩම යටතේදී මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මුලින්ම අපි කතා කරමු මේ when කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඇත්තටම when කියන එකට තියෙනවා අර්ථයන් දෙකක්. ඒ වෙනකොට, ඒ වෙන විට කියලා. අපිට වර්තමානයේ සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්නත් මේ when කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අතීතයේදී සිදු වුණු දේවල් ගැන කතා කරන්නත් when කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි කතා කරමු වර්තමානයට අදාළව when කියන එක පාවිච්චි කරලා කොහොමද වාක්‍ය නිර්මාණය කරන්න කියලා. බලන්න පළවෙනි වාක්‍ය. When I eat, he can show his project. මම කන විට ඔහුට පුළුවන් ඔහුගේ ප්‍රොජෙක්ට් එක පෙන්වන්න. එහෙම නැත්තම් මම කනකොට ඔහුට පුළුවන් ඔහුගේ ප්‍රොජෙක්ට් එක පෙන්වන්න. When I eat කියන්නේ මම කන විට, එහෙම නැත්තම් මම කනකොට. ඊළඟ වාක්‍යය තමයි When they talk, we can't hear that noise. ඒගොල්ලෝ කතා කරනකොට අපිට ඒ සද්ද අහන්න බෑ. ඒගොල්ලෝ කතා කරන විට අපිට ඒ සද්ද අහන්න බෑ. මේ දෙක තමයි තේරුම් වෙන්නේ. එතකොට When they talk කියන එකේ තේරුම තමයි ඒගොල්ලෝ කතා කරනකොට, එහෙම නැත්නම් ඒගොල්ලෝ කතා කරන විට. ඊළඟ වාක්‍යය තමයි When she goes to the work every day, she gives money for a beggar. ඇය හැමදාම වැඩට යනකොට හිඟන්නට සල්ලි දෙනවා. එහෙම නැත්නම් ඇය හැමදාම වැඩට යන විට හිඟන්නට සල්ලි දෙනවා. When she goes to the work every day. ඒකේ තේරුම ඇය හැමදාම වැඩට යනකොට. එහෙම නැත්නම් ඇය හැමදාම වැඩට යන විට. ඇයි මෙතනදී she goes කියලා පාවිච්චි කරලා තියෙන්නේ? මං හැමදාම කියනවා. සිම්පල් ප්‍රසන්ට් වාක්‍ය මං උගන්වද්දි කිව්වා he she it එක්ක යෙදෙන ක්‍රියාපදයට SES form එක එකතු වෙනවා කියලා. දැන් when she goes කියන එකේ අර්ථය තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. හරි, දැන් මේ අපි කතා කරේ වර්තමාන කාලයට අදාළව කොහොමද when කියන එක පාවිච්චි වෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරමු අතීත කාලයට අදාළව කොහොමද මේ when කියන එක පාවිච්චි වෙන්නේ කියලා. When she came, I was cooking. එයා එනකොට මම උය උය හිටියා. දැන් මේක සිද්ධ වුණේ අතීත කාලයේදීනේ. ඒකනේ මම මෙතන came, was cooking කියලා පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මේක මේ වගේ අර්ථයකිනුත් කියන්න පුළුවන්. අපි සිංහල භාෂාවේ පාවිච්චි කරනවා නේද මෙන්න මේ වගේ. එයා එද්දි මම උය උය හිටියා කියලා කියන්නේ. එයා එනකොට මම උය උය හිටියා කියලාත් කියන්න පුළුවන්. එයා එද්දි මම උය උය හිටියා කියලාත් කියන්න පුළුවන්. When she came කියන්නේ ඇය එනකොට, එහෙම නැත්නම් ඇය එද්දි කියලා අපිට කියන්න පුළුවන්. මේක අතීතයේදී සිද්ධ වෙච්ච සිදුවීමක්, අපි දැන් විස්තර කරනවා. ඊළඟ උදාහරණය තමයි When they looked, I hit my dog. ඒගොල්ලෝ බලනකොට මම මගේ බල්ලව හංග ගත්තා. When they looked කියන්නේ ඔවුන් බලනකොට. එහෙම නැත්නම් ඔවුන් බලද්දි. ඊළඟ වාක්‍යය තමයි When he cooked always I helped him. ඔහු උයනකොට හැම වෙලේම මම ඔහුට උදව් කරා. එහෙම නැත්නම් ඔහු උයද්දී හැම වෙලේම මම ඔහුට උදව් කරා. When he cooked කියන එකේ තේරුම තමයි ඔහු උයනකොට, එහෙම නැත්නම් ඔහු උයද්දී. දැන් අපි බලමු when කියන එකයි while කියන එකයි
දෙකම එකම වර්ගයේ වාක්‍යවල යොදලා මොකක්ද මේ දෙකේ වෙනස කියලා. When I read a book, he called me. ඒකේ තේරුම තමයි මම පොතක් කියවන විට ඔහු මට කතා කළා. ඊළඟ එක while I was reading a book, he called me. ඒකේ තේරුම තමයි මම පොතක් කියවන අතරතුරේ ඔහු මට කතා කළා. දැන් බැලුවම element මේ දෙක එක වගේනේ. නෑ එහෙම ඒ වුණාට එක වගේ කියලා අපිට කියන්න බෑ. මම ආපහු එනවා පළවෙනි වාක්‍ය ගාවට. When I read a book, he called me. ඒකේ තේරුම තමයි හිතන්න ඔයා පොතක් තියාගෙන කියවනවා. මේ පොතේ එක වාක්‍යයක් ඔයා කියවගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි ඔයාට කෝල් එකක් එන්නේ ඔහුගෙන්. දැන් ඔයා මොකක්ද කළේ? ඔයා පොතක් කියවගෙන තමයි හිටියේ. ඒ මොහොත ගැන තමයි මෙතන when කියලා දාලා අපි විස්තර කරන්නේ. ඔයා පොත වාක්‍යයක් කියවන මොහොතේ තමයි ඔයාට මේ කෝල් එක ආවේ. දැන් ආපහු මම දෙවෙනි වාක්‍ය ගාවට යනවා. While I was reading a book, he called me. එතකොට මේකේ තේරුම ඔයා පොතක් කියව කියව ඉන්න අතරතුරේ. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ අපි එක දිගට පොතක් කියවනවා පැය දෙකක් විතර. දැන් මේ පැය දෙකම එක දිගට පොතක් කියවන්න අමාරුයිනේ අපිට. සමහර වෙලාවට අපි පොතේ වෙන පිටුවක් පෙරලනවා. එහෙම නැත්නම් අස් දෙක බියගෙන සුට්ටක් කල්පනා කරනවා. එහෙම නැත්නම් නැගිටලා ගිහලා වතුර එකක් බීලා එනවා. මේ වගේ වැඩ කීපයක් කරනවානේ පැය දෙකක් පුරාම පොතක් කියවගෙන යනකොට. මෙන්න මේ වගේ අවස්ථාවක මෙන්න මේ කාල පරිච්ඡේදයේ ඇතුළතදී, ඒ කියන්නේ මේ පොත කියවන පැය දෙක කියන කාල පරිච්ඡේදයේ ඇතුළතදී එක් අවස්ථාවක ඔහු ඔයාට කෝල් එකක් දෙනවා. එතකොට මේ අවස්ථාවේ ඔයා ඩිරෙක්ට් පොත අරගෙන පොතේ තියෙන වාක්‍ය කියව කියව හිටියා කියන එක නෙමේ තේරුම. ඔයා පොතක් කියව කියව හිටියේ ඒ අතරතුරේ ඔයා වෙන වැඩක් කළා වෙන්නත් පුළුවන්. කොහොමනේ මේ කාල පරිච්ඡේදයේ ඇතුළතදී තමයි ඔහු ඔයාට කතා කරේ. දැන් මෙතනදී ඩිරෙක්ට් පොත කියවන මොහොත ගැන සඳහන් වෙන්නේ නැහැනේ. පොත කියවන කාල පරිච්ඡේදය තමයි සඳහන් වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන්නේ වයිල් කියන එක. ඊළඟ උදාහරණය තමයි when he came to the office I saw him. ඔහු කාර්යාලයට එන විට මම ඔහුව දැක්කා. එතකොට ඒකේ තේරුම තමයි ඔහු කාර්යාලයේ ඇතුළට අඩිය තියෙනකොට සමහර විට ඔයා දකින්න ඉඳ තියෙනවා. එහෙම නැත්නම් ඔහු ඇවිල්ලා සයින් කරන වෙලාවේ ඔයා ඔහුව දකින්න ඉඳ තියෙනවා. ඒකේ තේරුම කොහොම හරි ඔහු ඉන්නේ කාර්යාලයේ ඇතුළත. ඔහු කාර්යාලයට එන ඒ මොහොත තියෙනවනේ. එන්නේ ඒ මොහොතේ තමයි ඔයා යාව දැකලා තියෙන්නේ. ඊට පස්සේ while he was coming to the office I saw him queue. ඔහු කාර්යාලයට එන අතරතුරේදී මම ඔහුව දැක්කා. මේක වෙන්න පුළුවන් මේ විදිහට. ඔහු ඔහුගේ නිවස ළඟින් බස් එකට නැගලා ඊට පස්සේ කාර්යාලයට එනවා බස් එකෙන්. බස් එකෙන් බහිනවා ඔහු කාර්යාලයට යන්න. දැන් මෙතන ක්‍රියාවන් කීපයක් වුණානේ. ඔහු බස් එකට නගිනවා, බස් එකෙන් ආවා, කාර්යාලය ළඟ බහිනවා. මේ කාලයේ අතරතුරදී එක් අවස්ථාවක ඔහුව දැක්කනම් මට කියන්න පුළුවන් ඔහු කාර්යාලයට එන අතරතුරේදී මම ඔහුව දැක්ක කියලා. හැබැයි මේක සිද්ධ වෙන්නේ ඔහු කාර්යාලයට එන මොහොත නෙමෙයි. ඔහු නිවසින් පටන් එන කාර්යාලයේ දක්වා එන ගමන් මාර්ගය තුළදී එක් අවස්ථාවකදී තමයි මම ඔහු දකින්නේ. අන්න ඒ වෙලාවට මට වයිල් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද කිසිම වෙලාවක මේකදී ඔහු කාර්යාලයට එන මොහොතක් ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. ඊළඟට when I cook he helped me. මම උයන විට ඔහු උදව් කරනවා. ඒ කියන්නේ මම කුස්සියට වෙලා මොනවා හරි දෙයක් උයවි ඉන්නවා. ඒ වෙලාවට ඔහු මට ඇවිල්ලා උදව් කරනවා. දැන් මං කිව්වොත් while I'm cooking he helped me කියලා මම උයන වෙලාවටත් එක දිගටම උයවි ඉන්නේ නැහනේ. මට ඕනේ නම් වතුර එකක් බීලා පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. ඉස්සරහට ගිහලා ටීවී එක චුට්ටක් බලන්න පුළුවන්. උයන අතරතුරේදී මම පොඩි පොඩි තව රාජකාරි ටිකක් කරනවානේ. මේ වෙලාවේදී ඔහු ඇවිල්ලා මට උදව් කරනවා. එතකොට මේක අතරතුරේ සිද්ධ වෙන දෙයක්. මම වියන කාල පරිච්ඡේදය අතරතුරේ සිද්ධ වෙන දෙයක් තමයි ඔහු උදව් කරන එක. ඒක නිසා මම වයිල් කියන එක පාවිච්චි කරා. හැබැයි when I cook he help me කියලා දැම්මොත් ඩිරෙක්ට් මම පටන් ගත්ත වෙලේ ඉඳලා අවසන් කරන තුරු ඔහු දිගටම මට උදව් කරනවා කියන එක තමයි තේරුම. දැන් මෙතනදී ඔයාලා තේරුම් ගන්න ඕනේ අපි යම්කිසි ක්‍රියාවක් එක දිගට සිද්ධ කරමින් ඉන්නවා නම් ඒ කාල පරිච්ඡේදයේ ඇතුළතදී සිද්ධ වෙන තවත් ක්‍රියාවක් විස්තර කරන්න අපිට වයිල් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ යම්කිසි ක්‍රියාවක යෙදිලා ඉන්නවා. එම ක්‍රියාවේ යෙදිලා ඉන්න මොහොතේ ඒ මොහොතේම තවත් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒක විස්තර කරන්න when කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේ විදිහට අපේ Viral Beam YouTube channel එකෙන් අපි ඔයාලට ගොඩාක් ඉංග්‍රීසි පාඩම් ගැන අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේම අපි අලුතින් DVD එකක් නිර්මාණය කරලා තියෙනවා. Spoken English skill එක දියුණු කරගන්න කොහොමද කියන එක ගැන ඕගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. ඒ කියන්නේ Spoken English වැඩි දියුණු කරගන්න පුංචි පුංචි රහස් කීපයක් කියලා දීලා, ඒ වගේම ඊට අදාළ විශේෂිත වූ පාඩම් කීපයක් කියලා දීලා ඔයාලටම අධ්‍යයනය කරගන්න පුළුවන් වෙන විදිහේ
විශේෂිත DVD එකක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. මේ DVD එක ගැන විස්තර බලාගන්න ඔයාලා කැමති නම්, මේ DVD එක මිලදී ගන්න ඔයාලා කැමති නම්, ඔයාලට පුළුවන් මේ තිරේ දිස්වන වීඩියෝ එක ක්ලික් කරලා ඒ ගැන අවශ්‍ය විස්තර ලබා ගන්න. ඒ වගේම Viral Beam YouTube channel එකට ඔයාලා කැමති නම්, මේකේ තියෙන වීඩියෝස් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න.